අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම తాවකාලිකව තහනම් කරයි චන්දිමාල්ගේ උපන්දින සාදේ CCTV දර්ශන මාධ්‍යයට නිරෝධායන බසය ආපසු හැරෙව්වාද ඇමති සරත් වීරසේකර පිළිතුරු දෙයි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනපති අමතයි මහා වැස්සෙන් 130,000කට අධික පිරිසකට පීඩා ණය යෑමකින් රත්නපුරේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට ප්‍රධාන ගංගා සහ ජලාශ රැසකත් ජල මට්ටම ඉහළ යයි ආපදාවන්ට ලක් වූවන්ට කඩිනමින් සහන සලසන්න අගමැතිගෙන් උපදෙස් අයහපත් කාලගුණය හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳවත් සැලකිලිමත් වන්න සෞඛ්‍ය අංශය මහජනතාවට දැනුම් දෙයි ගිනිගත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගැන පරීක්ෂණ පවත්වන්න රස පරීක්ෂක නෞකාව සමීපයට නෞකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ශ්‍රී ලංකාවෙන් සමාව ගනි නෞකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පිටසමක් ආණ්ඩුවට නැවගිලුනත් බෑන්චුන් විපක්ෂයේ චෝදනාව ප්‍රථමයෙන් නවතහනිය දේශීය පුවත් වෙත දිස්ත්‍රික් හයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පුත්කලින් 150,000කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පුත්කල මරණ කිහිපයක්ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර අධික වර්ෂාවත් සමග කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය මරවිල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බැවින් ගමනාගමන කටයුතු සඳහා ප්‍රධාන මාර්ගය භාවිතා නොකරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. දීර්ඝතික මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමත් සමගම මේවන විටත් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැලමින් පවතිනවා අධික වර්ෂාපතනයත් සමග අද උදෑසන 6:10ට පමණ රත්නපුර ඉහළපොළ ප්‍රදේශයේ කන්දක් නායාමෙන් තිදෙනෙකු අතුරුදන් වුණා එම නිවසේ සිට අතුරුදන් වූ 17 හැවිරිදි දියණියගේ මලසිරුර අද 10:00 වන විට සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා දියණියගේ මව බරපතල තුවාල ලබා සිටි අතර ඇය රෝහල්ගත කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. නායම සිදුවන අවස්ථාවේදී එයාසලින් ගමන් කරමින් සිටි වයස වරුදු 64ක පුද්ගලයෙකුද නායමට හසු අතුරු දන්ව තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කොන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලහබාණ සිදුවී තිබුණේ මේ ආකාරයෙන්. අවිස්සවෙල්ල කොටහැර කන්ද ප්‍රදේශයේ පස්කන්දන් නායමකට ලක්ව නිවසකට මෙලෙස දැඩි ලෙස අලබහානි සිදු වී තිබුණා. එමෙන්ම බියගම බොරළුවල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට යාබදෝ පිහිටි පස්කණ්ඩියක් කඩා වැටීමෙන් එම නිවාස සංකීර්ණයේ නිවාස පහකට පමණ හානි සිදුව තිබුණා. පාදුක්ක බෝපේ වැවිල හරහා අවිස්සාවෙල්ල මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේදී නායෑමකට ලක්ව තිබුණා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතුද එම මාර්ගයේ සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. පෞතින අධික වර්ෂාපතනයත් සමග කැලණිගඟ කලුඟඟ සහ ගින්ගඟ මෙන්ම අත්නගලුවය පිටාර මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිතව පහත් බිම් රසක් මෙවන විටත් ජලයෙන් යට වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් රසක් ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. අධික වර්ෂාපතනයත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් අද දවසේ ජල ගැලීම් වලට ලක්ව තිබුණේ මේ ආකාරයෙන්. ඉන්නද?
ගතුපෑ කිහිපය තුළද අධික වර්ෂාපතනයක් ලැබුණු කළුතර දිස්ත්‍රික්කයේ හොරණ අගලවත්ත ඉංගිරිය මිල්ලනිය පාදුක්ක පාලින්දනුවර බුලත්සිංහල දොඩම්ගඩ මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂියේද ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා මේගොල්ලන් ගේවල මේ වතුර මේ එහා පැත්තට යට වෙලා තියෙන කුස්සිය හරියනවා මේගොල්ලන්ගේ කුස්සිය නේ ඔව් කුස්සිය ගංගා පිටාරි පිටාරි ගාලේ දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ෂාපතනය හමුවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලව තිබුණා. එමෙන්න අග්‍රාවයේ පිටාර ගැලීමෙන් නුවර එළිය සහ ඩයිගම ප්‍රදේශයේ පවුල් 46කට අයත් පුද්ගලයන් 100කට අධික පිරිසකට මේ වන විට දැඩි බලපෑමක් එල්ලව තිබෙනවා. එමෙන්ම නොකඩවා ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට නිල්වලා ගඟද පිටාර ගලමින් පවතිනවා. මේ හේතුවෙන් ඒ අවුට ප්‍රදේශ රැසක්ද ජලයෙන් යට වී තිබුණා. මේ ඌව පරණගම ප්‍රධාන ජල මූලාශ්‍රය වන හාල්ලෝය පිටාර ගැලීමෙන් ඒ අවුට ප්‍රදේශවලට බලපෑම් එල්ල වී තිබූ ආකාරයයි. පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 130600 ඉක්මවනවා. නිවාස සහ ගොඩනැගිලි 317කටද අර්ධ හානි සිදුව තිබෙනවා. සියලුම ප්‍රදේශවල ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ මුදා ගැනීමේ කටයුතු සඳහා මේ වන විට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. ආපදා කර්මණාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට මෙබව දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා විපතට පත්වුවන් මුදා ගැනීම සහ පීඩාවට පත්වුවන්ට සහන සැලසීම AA දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙහිදී මුදල් අමාත්‍යංශ ලේකම් SR ආටිගල මහතාට උපදෙස් දුන්නා. මෙතර දිවයින්ට බලපෑති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් කොළඹ ගම්පහ කළුතර රත්නපුර සහ පොත්තුල්ම දිස්ත්‍රික්ක තුල පැන නැගී ඇති හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද උපදෙස් ලබා දී තිබෙනවා. පවතින ආපදා තත්ත්වයේ හමුවේ ආපදාවට ලක්වන් මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මුදවා ගැනීමේ කටයුතු වලට සක්‍රියව සම්බන්ධ වන කණ්ඩායම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම යටතේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ අනිකුත් සර්ච් ඇන්ඩ් රෙස්කියු එවත් මුදවා ගැනීමේ ක්‍රියාවලියන්ට සම්බන්ධ කණ්ඩායම් මේ සඳහා යෙදෙනවා. මේ සියලු දෙනාටම කොවිඩ් අවදානම යටතේ මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙනවා. අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම ගම්වතුර තත්ත්වයට යටතේ යම් කෙසේ ස්ථානයකට ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ගෙනියන්න සිද්ධ වුණොත් ඒ අය අතරේ ආසාදිතයෙන් ඉන්න පුළුවන්. ඒ නිසාම අපි මේ වෙනකොටත් උපදෙස් ලබා දීලා තියෙනවා ඒ ආරක්ෂිත ස්ථානවල සිටිය යුතු පරිම සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද විය යුත්තේ කියලා. ඒ වගේම දිනපතා එම ආරක්ෂිත ස්ථානවල ඉන්න අයගේ රෝග ලක්ෂණ පිළිබඳව හොයලා බලලා යම් ආකාරයක සැකකටයුතු අය ඉන්නවා නම් හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමට සෞඛ්‍ය සේවකයන් විතර බාර දීමටත් කටයුතු කරනවා. මේ වෙනකිට නිර්ිත දිග
मौसम वर्षा आरंभ वेला डेंगू बस्नाहिर दकुन मध्यम सबर गे पलात හිසේසවීමක් දක්නට ලැබෙනවා මේ වර්ෂයේදීත් අපිට පෙනෙනවා පහුගිය මාසෙ ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙනවා දැන් අපිට අවස්ථාව තියෙනවා පහම මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙලා දන්නවා සංචරණ සීමා නිසා අපේ බොහෝ දෙනෙක් ගෙවල් වල ඉන්නේ වැඩි අවස්ථාවක් වැඩි කාලයක් ලැබිලා තියෙනවා නිවාස සම්බන්ධ නිවස පිරිසුදු කිරීම සම්බන්ධව අවධානය යොමු කරන්න වැහිපිලි බ්ලොක් වෙලා මේවා සුද්ධ කරන්න ඕනේ ඒ වගේම වැස්සත් සමග නිවාසවල අඩක් නිම කරපු නිවාසවල ස්ලැබ් තියෙනවා ඒවයි වතුර එකතු වෙනවා නිවාස ඇතුලෙත් තියෙනවා සමහර වෙලාවට සිංක් එක යට වතුර එකතු වෙනවා දකින්න නැතුව ඒ වගේම ෆ්‍රිජ් එක පිටිපස්සේ තියෙන ට්‍රේ එකේ වතුර එකතු වෙනවා මේවා අපි අයින් කරගන්න පුළුවන් නම් සුද්ධ කරන්න පුළුවන් ඩෙන්ගු විශේෂ වීමේ අවදානමින් ගැලවෙන්න පුළුවන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ශ්‍රැන්ගිලා හෝටලේ උපන්දින සාදයකට එක් වූ තවත් පිරිසක් අද අත්අඩංගුවටගත් අතර අදාළ උපන්දින සාදයේ හෝටල් පරිශ්‍රයේ දර්ශන අද මාධ්‍යයට නිකුත් කර තිබුණා. මේ අතර අදාළ සිදුවීමට සම්බන්ධ පිරිස නිරෝධායන සඳහා රැගෙන ගිය බස් රථය ආපසු හැරවීමට තමා උත්සාහ කළ බවට පළවෙන මාධ්‍ය වාර්තාවන්ට අද අමාත්‍ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දුන්නා. අධිකරණයට ඉදිරිපත් කළ සැක්කරුවන් අප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ නොවන බව සඳහන් කළ සහකාර පොලිස් අධිකාරීවරයා අප ලබා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් මෙම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බව ප්‍රකාශ කළා. මෙහිදී සැකකාර මාදවි ඇන්තනි නැමැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම සැක්කරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසයි. එෙහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ පිළිබඳව තීරණය කළ යුතුයි महाजन सौख्य परीक्षकु මෙතර පසුගිය දෙවනදා මෙම උපන්දින සාදයට අදාළව අත්අඩංගුවටගත් පියුමි හංසමාලි නැමැත්තිය ඇතුළු පිරිස නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදී බස් රථය ආපසු හැරවීමට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙක් දායක වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල සටහන් දක්නට ලැබුණා. ඒ අනුව සමාජ මාධ්‍ය තුල ඍජුවම චෝදනා එල්ල වූයේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාටයි. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය දෙවනදා සන්ධ්‍යා කාලයේදී අමාත්‍ය සරත් වීරසේකර මහතා හට මංජු ශ්‍රී නැමති නීතිඥ මහතා කතා කොට ඔහුගේ සේවාදායකින් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවයි. ඉන්පසුව යම් කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබා දී තමා පියුමි හංසමාලි නැමැත්තිය බවත් තමා ඇතුළු කණ්ඩායමක් තමන් ඇඳන් සිටින ඇඳුම් පිටින්ම නිරෝධායනය සඳහා බදුල්ලට රැගෙන යන බවත් සඳහන් කරමින් තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් පොලිසිය බාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවම නිවේදනයේ දැක්වෙනවා. ඊන අනතුරුව චන්දිමාල් ජයසිංහ නැමැති අයද දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉහත ඉල්ලීම සනාථ කරමින් අභියාචනා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. පසු අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පති සහ බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස් රථයේම සිටියේදී අදාළ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස් වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුබ සාධක ද්‍රව්‍ය ගෙන දීමට අවස්ථාවක් සලසා අදාළ බස් රථයේ නිරෝධායන නියෝගය පරිදි බදුල්ල පස්සර නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පිටත් කර යවා තිබෙන බව සඳහන් කරනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කිසිදු අවස්ථාවක මෙම බස් රථය ආපසු හරවන ලෙසට හෝ නිරෝධායනයට ලක් විය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙසට හෝ අමාත්‍යවරයා විසින් කිසිදු උපදෙසක් නියෝගයක් ලබා දී නොමැති අතර ශ්‍රී ලංකා පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සලකා බලා ඉහත පරිදි අවශ්‍ය උපදෙස් දීමක් සිදු වූවා මිසක වෙනත් උපදෙසක් ලබා දී නොමැති බවයි. समस्त लोकेम सौख्य संपन्न वीम वेदगत पव जनाधिपति गोटाबे राजपक्ष महता पवसनवा जनाधिपति वरया मेबव प्रकाश कले आहार सुरक्षित तावे पिलमत जात्यंतर समलुव वीडियो ताक्षिने ओसे अमतमे क्लाइमेट चेंज इज वन ऑफ द मोस्ट सीरियस इश्यूज
humanity faces. දේශගුණික විපර්යාස මිනිසා හමුවේ ඇති ප්‍රබල අභියෝගයක්. ඒ පිළිබඳව සෑම රටක්ම ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි. ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීමට කාබනික කෘෂි ආර්ථිකයකට පැමිණීම අත්‍යවශ්‍ය වනවා. සමස්ත ලෝකයේම සෞඛ්‍ය සම්පන්න වීමත් වැදගත්. එවැනි ලෝකයක් ඇති කිරීමට සියලුම රාජ්‍යයන් සහාය ලබා දිය යුතුයි. අපි පසුගිය අප්‍රේල් මාසයේ සිට රසායනික පොහොර භාවිතය තහනම් කළා. ඒ අපගේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ භාවය වෙනුවෙන් මෙන්ම හරිත ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම වෙනුවෙන්. එමෙන්ම රසායනික පොහොර භාවිතය සහ කෘෂි රසායනික පොහොර භාවිතයද අප නවතා දමනු ලැබුවා. මෙමගින් දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගත හැකි වනවා. ඊට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කර ගැනීමට නායකින් ලෙස අපගේ වගකීම වන්නේ මෙවැනි අභියෝග ජය ගැනීමයි. මම ඉදිරියේදී අපේක්ෂා කරනවා සියලු රටවල් මෙවැනි තීරණවලට එළමෙනු ඇතයි කියා. එමගින් රටේ ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීමටත් ලෝක ආරක්ෂා කර ගැනීමටත් අනාගත පරපුර රැක ගැනීමටත් හැකිවනු ඇති. For the betterment of their nations, their citizens, the health of our planet and for our future generations. Thank you. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් බර්ල් නෞකාව සම්බන්ධයෙන් විදස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා සිටියා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අද නෞකාව සමීපයට ගොස් තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහණය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව ගින්න නිවා දැමීමෙන් අනතුරුව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කළද එහි පිටුපස කොටස මීටර 22ක් ගැඹුරු මුහුදේ ගැටීම හේතුවෙන් නෞකාව රැගෙන යාමේ කටයුතු අඩාල වුණා. මේ අතර විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් MV Express Pearl නෞකාව අයත් Express Feeders සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුමුවෙල් යොස්කොවිට්ස් මහතා නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. මේ සිදුවන්නට යන මහා පරිසර විනාශයට මොකක්ද ඔබේ ආයතනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? සියල්ලට ප්‍රථමයෙන් මම කැමති ප්‍රකාශ කරන්න අපගේ බලවත් කනගාටුව මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි සමාව ඉල්ලනවා. මේ ව්‍යසනයත් සමග ශ්‍රී ලංකාවේ පරිසරයට සහ ජන ජීවිතයට විනාශයක් සිදු වෙලා තියෙනවා. මම කියන්න කැමති දැන් සිංගප්පූරුවේ වේලාවෙන් අලුයම 5යි. මේ වනතුරුත් නැවෙන් තෙල් විසිරී යාමක් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ කියලා. ඒක ඊටාම සතුටුදායක ආරංචියක්. මේ නෞකාව දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. මේකෙන් සිද්ධ වෙච්ච පාඩුව කොච්චර කියලාද හිතන්නේ? ඇත්තටම ඒ ගැන තවම කියන්න අමාරුයි. මේ පිළිබඳව නිසි තක්සේරුවක් ලබා ගන්න බැරුව. ඒ තක්සේරුව ලබා ගැනීමත් ලෙහෙසි කාර්යයක් නෙවෙයි. නමුත් අපි රක්ෂණය වෙලා ඉන්නේ. ඒ නිසා අපිට සිදුවන ඍජු පාඩුව සීමා සහිතයි. ඒ වගේම මේ කතාවත් එක්ක ශ්‍රී ලංකාවට සිදුවුණු හානිය සහ හානි පූර්ණය වන්දි ගැවීම සම්බන්ධවත් ගැටලුවක් තියෙනවා නේද? ඇත්ත වශයෙන්ම ඒ කාරණය මේ වන විට තක්සේරු කරමින් පවතිනවා. නමුත් ඒක බොහොම දීර්ඝ සංකීර්ණ වැඩපිළිවෙලක්. අපි පළමුව මේ ගැටලුව निराකරණය කරලා ඊට පස්සේ තමයි අපි සිදුවිච්ච හානිය තක්සේරු කළ යුත්තේ. ඔබ ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම ඔබ කියනවා ශ්‍රී ලංකාවේ අදාළ අංශ සමග මේ සම්බන්ධයෙන් ඊට සමීපව කටයුතු කරනවා කියලත් කියන්න පුළුවන්. අපිට එහි ප්‍රගතිය මොකක්ද කියලා? ඔව්, මීටර 21ක් ගැඹුරු මුහුදු පතුලේ මේ වෙනකොට පිටුපස කොටස නෞකාව හිර වෙලා තියෙන්නේ. එහි ඉදිරි කොටසත් කෙමෙන් ගිලා බසිනවා. නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් යමක් කියන්නට අපි තව ටික කලක් බලා සිටිය යුතුයි. නෞකාව සම්පූර්ණයෙන් මුහුදේ ගිලි යන තෙක් ඉන්පසුයි අපිට කියන්න පුළුවන් සත්‍ය වශයෙන්ම අපි කළ යුත්තේ කුමක්ද කියලා. පසුව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් එහි තෙල් කාන්දුවක් සිදුවනවාද, තවත් අපද්‍රව්‍ය මුහුදු ජලය සමග එකතු වෙනවද කියලා. අපිට දැක ගන්නට ලැබිලා තියෙනවා නෞකාව කාන්දු වෙන කන්ටේනර් ඉවත් කිරීමට රයන් දෙකකින් ඉල්ලලා තිබ්බත් ඔවුන් ඒ සඳහා නිසි අනුග්‍රහයක් දක්වා නැහැ කියලා. ඔබට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පළමුව මම කැමති ඔබව නිවැරදි කරන්න. එක කන්ටේනර් එක පමණයි කාන්දුව සිදු වී තිබුණේ. නැතුව කන්ටේනර් ගණනාවක නෙවෙයි ඒ සිද්ධ වෙලා තිබුණේ. ඇත්තටම ගින්නට හේතුව පැහැදිලි කර ගැනීම ඉතාම අපහසු කාර්යයක්. කන්ටේනර් එක යම්කිසි රසායනික කාන්දුවක් සිදුවෙමින් තිබුණා. බොහෝ විට ඒක මේ ගින්නට හේතු වන්නට පුළුවන්. නමුත් මං අවධාරණය කරන්න කැමති අපිට 100%ක් තවමත් ඒ තහවුරු කරන්න බෑ. ඒ වගේ සිදුවීම් මුහුදේ ඕනතරම් සිද්ධ වෙනවා. ඇතම් අවස්ථාවලදී වරායන් උදව් කිරීමට එකඟ වෙනවා. ඇතම් අවස්ථාවලදී එකඟ වෙන්නේ නැහැ. මේ අතර ගිනි ගැනීමට ලක් වූ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් පරිසර
ගුරුවර යුක්ති කේන්ද්‍රය විසින් අද ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙසට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය කටයුතු බහර අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩ හේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් නැතුළු නාරායතනය සහ තවත් පිරිසක් නම් කර තිබෙනවා. මෙහිදී අපි මූලික වශයෙන් මෙම නැව ලංකාවට ඇතුළු වීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න කියලා මූලික වශයෙන් ඉල්ලා සිටිනවා මොන පාර්ශ්වයන්ගෙද වැඩි සහ නොසලකිලිමත් ක්‍රියා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ සියලු පාර්ශ්වයන් මෙම රටට සිදු වූ හානියට ඒ වගේම රටේ ජනතාවට සිදු වූ හානියට අනාගත පරපුරට සිදු වූ හානියට වගකිය යුතුයි කියන එක පිළිබඳව නියෝග කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. රට හදන්න වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය නොමැති බවත් තමන්ට සහ සිය ගජ මිතුරන්ට වැඩි වාසි ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ ආණ්ඩුවට නැව ගිලුණත් බෑන්චුන් දැන් ඕනේ මේ ආණ්ඩුවේ ආයයි ගජ මිතුරෝ ටිකයි ඔක්කොම එකතු වෙලා දැන් බලන්නේ තවත් ඩීල් එකක් දාන්න. මොකද දැන් මේකේ ගන්න වන්දිය පිළිබඳව ඩීල් එක තමයි දැන් මේ දවස්වල යන කතාව. දැන් මේගොල්ලන්ට ඕනේ වන්දිය අඩු කරලා තමන්ගේ සාක්කුව ටික පුරව ගන්න. ඒකින්ද ඉතාම කනගාටුදායක තත්වයකට පත් වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ මේ මැති ඇමතිවරුන්ට උමනාවක් නැහැ රට හදන්න. තමන්ගේ සාක්කුව තර කරගෙන තමන්ගේ ගජ මිතුරුන්ට වාසියක් කරණය කරගන්න හැකියාව තිබුණා. ඒක පාලනය කරන්න පුළුවන්ද කියලා ඒ තීන්දුව ගත්තේ කවුද? එහෙමනම් ඒක සමස්ත වශයෙන් රජයෙන් ගත්ත තීන්දුවක් නම් මුළු රජයම ඉල්ලාස් වෙන්න. මේක වන්දි ගත්තා කියලා පරිසරයට වෙන හානිය, දීවරයන්ගේ ජන ජීවිතයට වෙන හානිය ඒ වන්දි වලින් තම සතයක්වත් ඒකට ඇති වෙන්නේ නැහැ. ඊට වඩා ලොකු හානියක් අපේ රටට සිදු වෙලා ඉවරයි. එම නිසා මේක මුදල් වලින් පියව ගන්න පුළුවන් පාඩුවක් නෙවෙයි. අකණ්ඩව තෙවන දිනටත් අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3398ක්. මේ අතර පසුගිය දින 14 තුළදී අමරිකානු රටවල්වල සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලින්ට මෙරටට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. පසුගිය දින 14 තුලදී දකුණු අමරිකානු රටවල්වල සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලින්ට මෙරටට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. එසේම ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සංචාරය කළ ගුවන් මගින්ට මීට පෙර පැන වූ තාවකාලික තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය මගින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍ය සංචාරය නොකරන ලෙසත් එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා නිරෝධායනයට යොමු වීම අනිවාර්ය බවත් බ්‍රිතාන්‍ය පවසනවා. රාජමාත්‍යංශ ඒකරාශී කරමින් ජාතික එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත්ව ක්‍රියාවට නැංවීමට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී දැනට එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රාජමාත්‍යවරුන්ගේ අදහස් විමසීමක් සිදු වුණා. ඒ අනුව එන්නත් කරන වැඩසටහනට සියලු දෙනාට දායක විය හැකි ආකාරය පිළිබඳවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැහැදිලි කළා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වැඩි පිරිසක් එක්වී සිටියා. මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුත්කලින් 495 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුත්කලින් සංඛ්‍යාව 350,958ක්. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේ 45,047 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නත මේ දක්වා ලබා දී ඇති සමස්ත පුත්කලින් සංඛ්‍යාව 891,630ක්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාවද මේ දක්වා 64,986 දිනෙකට එන්නත් කර තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2283 දිනෙකට එන්නත් කළ බවයි. ඒ අනුව කොවිඩ් මර්ධන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුත්තිලින් සංඛ්‍යාව 18,81,858 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රසකට කොවිඩ් මර්ධන එන්නත් සපයන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඔහු විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර කොවිඩ් එන්නත් බෙදා ගැනීමේ සැලැස්මට අනුවයි. එමගින් ආසියානු රටවල් 17කට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබෙනු ඇත. මෙම මාසයේ අවසාන වන විට ඇමරිකාව බෙදා හැරීමට සැලසුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක්. ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමටත් නියමිතයි. අද උදැසනින් අවසන් වූ ගත වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 132000ක් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවෙන් මෙලෙස 200000කට අඩු දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩව 8 වන දිනටයි. එමෙන්ම ගත වූ දින 22 තුළම ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවන පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් හැටන් දිඹුලපතල මවුන්ට් වර්නන් වතුයායේ තේවත්තේ පිටුපස පිහිටි එළවලු කොටුවක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැටලීමේදී නීති විරෝධී මත්පැන් මිලිලීටර 2400ක් ගෝඩා ලීටර 105ක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රසක් පොලිස් බලයටගෙන ඇති බවයි වාර්තා වුණේ. इपलोगमे प्रादेशीय लेखम कोट्टासे कोविड मर्दन कमिटुव राज्य मध्य दुमिंद दिसानायक महतागे प्रधानत्वेन रेस्वुना एम अवस्थावट इपलोगमे प्रादेशीय लेखम वरया प्रादेशीय सभा सभापति वरया पोलिस स्थानाधिपति वरया एतुलु राज्य निरधारिन पिरिसक सहभागी वी सिटिया රටේ පවතින රුධිර අවශ්‍යතාවය මත රාජ්‍ය මත්ය කනක හේරත් මහතාගේ මූලිකත්වයෙන් ලේදන් තේමී පුණ්‍ය කර්මයක් රඹුක්කන බෝධිය විහාරයේදී පැවැත්වුණා. අමාත්‍යවරයාද මෙම අවස්ථාවට ලේ පරිත්‍යාග කිරීම සඳහා එක් වී සිටියා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. යලිත් හමුවමු හෙට උදැසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.